අයිබෝන් බොහොම ආදරයෙන් පිළිගන්නවා ඔයාව මගේ මියුසික් ලැබ් විත් අවිෂ්ක පොඩ්කාස්ට් එකට අද මම අරන් ඉන්නේ මගේ මේ පොඩ්කාස්ට් එකේ 10 වෙනි එපිසෝඩ් එක අද එපිසෝඩ් එක ටිකක් විතර දිග වෙයි කියලා මට හිතෙනවා මොකද අද මම කතා කරන්න ලෑස්ති වෙන ගීතය ටිකක් සංකීර්ණ අරුතක් වගේම දෙන පණිවිඩය හරියට ලියා ගන්න පොඩි ප්‍රයත්නයක් දරන්න වෙන නිසා මේ ගීතය මෑත කාලයේ ජනප්‍රිය වුණු ගීතයක් මේ ගීතය මගේ පොඩ්කාස්ට් එක අහන ඔබ අනිවාර්යයෙන්ම අහලත් ඇති අහලා නැති අයත් ඇති මේ ගීතයේ අනර්ග පද රචනයෙන් අපේ රටේ සංස්කෘතික ලේනහරයන් පුංචි රිදවීමකට ලක් කරනවා මේ ගීතේ මට කතා කරන්න පුළුවන් මෙහි අර්ථය ගැන මෙහි ගායනය ගැන මෙහි සංගීතය හා තනුව ගැන ගීතයේ සියලු පැතිකඩයන් කතා කරන්න පුළුවන් විශ්ලේෂණය කරන්න පුළුවන් ගීතයක් නිර්මාණය කරනවා කියන්නේ කොහෙත්ම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි මේ වැඩේ කරන්න නම් මෙහි නිර්මාණකරුවන් ගීතයට බහින්නම ඕනේ මේ වැඩේට 100% අවධානයක් නැතුව මේ රහ උපද්දවන්න බෑ දැන් ඔය බලනවා ඇති මොකක්ද අද මම මේ කතා කරන ගීතය කියලා මේ ගීතේ රචනා වෙන්නේ ප්‍රවීණ කිවිවර ටිම්රාන් කීර්ති අතින් ගායනය තනුවහ සංගීතය සාදර බණ්ඩාරයන් අතින් අද අපි කතා කරමු පොඩ්ඩිය ගැන මෙගිය නිර්මාණය වෙන්නේ ඇයි මේන් වැඩිම බලපෑමක් ඇති වෙන්නේ සමාජයේ කුමන කණ්ඩායම් වලටද සම්මතියයි හැඟෙන මතවලට එලිපිට කතා නොකරන ඒත් හැංගි හැංගි අපි භක්තියෙන් වැඳුම් පිදුම් කරන ස්ථානවල වර්තමානයේ අහන්න දකින්න ලැබෙන දේවල් ගැන බය නැතුව කතා කරනවා ෂුගර් කෝට් නොකරපු නැත්නම් සීනි තවරා රස නොකරපු ඒ අමු ගතිය හරිම රහයි. ඒක තමයි රිදෙන්නේ. ඒක තමයි දැනෙන්නේ. ගොඩක් අයට අප්‍රිය වෙන්නෙත් අපි හැමදාම හොයන පැණි රහ නැති වෙනකොටයි. මේ මුළු ගීතේ පුරාම අපිට ඇහෙන්නේ පවුලේ ඉන්න වැඩිමහල් සහෝදරයෙකුගේ වේදනාත්මක විලාපයක්. තරවටුවක්. ගීතයෙන් කියවෙන සමාජීය විග්‍රහය හරිම ප්‍රබලයි. මේක මතුපිටින් කවුරුත් කතා නොකරන ඒත් යටින් රහසේ සමාජය තලු මරමර රසවිඳින ඛේදනීය යථාර්ථයක්. මේක කවියක්. හැබැයි සාදර බණ්ඩාරයන් මේක ගීතයක් බවට පත් කරනවා. ගීතේ පටන් ගන්නෙම පොඩ්ඩියේයි හරිම ආවේගෙන් කෑගහන අයිය කෙනෙකුගේ හඬින්. අහන්නේ වේගෙන් වැටෙන හුස්ම පපුව ගැහෙන හඬ පොඩියේ ටිම්රාන්ගේ භාෂා හැසිරීම හරිම නිර්මාණාත්මකයි මේ කවිය පුරාම අවශ්‍ය තැනදී ලිඛිත ශාස්ත්‍රීය සිංහලින් ලියන්නත් අවශ්‍ය තැනදී අර ව්‍යවහාරික මොඩර්න් සිංහලින් වචන හසුරවන්නත් මේ කවිය පුරාහු පසුබට වෙන්නේ නැහැ ඒ ලිවීමම තමයි මේ තරම් රහක් මේ ජවය මේ ගීතයට ගෙනාවේ. මොකක්ද මේ ගීතයේ නිමිත්ත? මමත් අද ටිකක් හිතුවක්කාර වෙනවා මොකද මට මේ ගීය මට ඕන විදිහට ලියා ගන්න ඕනේ නිසා. ඒ නිසා මගේ අනිත් එපිසෝඩ්ස් වල වගේ පිළිවෙලට ගීය උනත් ගලාගෙන යන්නේ නැති වෙයි. කොහොමත් මම මගේ පළවෙනිම එපිසෝඩ් එකේම සඳහන් කළා මේ පොඩ්කාස්ට් එක ගීත ප්ලේ කරන පොඩ්කාස්ට් එකක් නෙමෙයි. මේ ගීත ලිහලා දිගාරින පොඩ්කාස්ට් එකක් කියලා. මේ එපිසෝඩ් එකෙන් පස්සේ සම්පූර්ණ ගීතය අහන්න මම ඔබට ආරාධනා කරනවා. මේ ගීතයේ YouTube link එක මම description වල දාලා තියෙනවා. මේ පවුලේ වැඩිමහල් සහෝදරයා කතාවේ ගලායාමේ පහසුවට අපි හඳුන්වමු අයියා කියලා. මේ අයියා Tamanගේ නැගණියට නැත්තම් පොඩිට පොඩි තරවටුවක් දානවා. ඇයි ඒ? තරවටුවටත් වඩා මොකක්ද මේ කියලා දෙන්න හදන පාඩම අයියාගේත් පොඩ්ඩිගේත් අම්මා මේ පැටව දෙන්න ජීවත් කරවන්න ඕනේ නිසා සමාජයේ අසම්මතයයි හඳුන්වන රැකියාවක් වෙන කරගන්න දෙයක් නැති නිසාම කරන්න වෙනවා
ඇය යොමු වෙනවා ගණිකා වෘත්තියට. මම මේ අම්මට මේ වචනය මගේ මේ විග්‍රහය පුරා භාවිතා කරන්නේ නැහැ. ඇය එහෙමද හඳුන්වන්න ඕනේ? නැතිනම් අපි හදවතින්ම කතා කරන අම්මා කියන වචනෙන්ද කතා කරන්න ඕනි කියන දේ තීරණය කරන්න ඔබට ඉතුරු කරනවා. පොඩි හිතුවක්කාර තීරණයක් ගන්නවා. ඇය එහෙම කරන්නේ ඇය මීට කලින් දැනන් හිටියේ නැහැ ඇගේ අම්මා ඇයවත් අයියවත් ජීවත් කරවන්න තුන් වේලම නැතත් කන කුමන හෝ වේලකවත් කෑම ටික හොයලා දෙන්න අම්මා කරන්නේ මොනවද කියලා. හැබැයි ඒක ඇය යම් අවස්ථාවක දැනගන්නවා. අම්මා අම්මමයි. කරන දේ අනුව කියන දේ අනුව කවදාවත් මේ ලෝකේ අම්මා කියන නමට වෙන අරුතක් දෙන්න බෑ. ඇය මේ විදියට පිරිමින් ගාව සුරතලියක් වෙන්න හේතු වෙන්නේ ඇයට ජීවත් වෙන්න සැමියකුත් නැතිව මේ දරු පැටව දෙන්න උස්මහත් කරගන්න විදිහක් ඇයට ආර්ථිකය ගොඩනගා ගන්න වෙන කිසිම ක්‍රමයක් නැති නිසා. ඇය පතිනියක් වගේ හිටියානම් අද මේ දරු පැටව දෙන්න බඩගින්නෙම මැරිලා ගිහින්. ඒත් මේ අම්මා පොඩ්ඩිවයි ලොක්කවයි කොහොම හරි මහන්සියෙන් උස්මහත් කරනවා. මේ පොඩ්ඩිගෙත් අයියගෙත් තාත්තා කවුද කියලා ඇයට නිනව්වක් නැතිවෙති කියලා මට හිතෙනවා. ටිම්රාන් එක තැනක ලියනවා බක්මහේ කෝල් බිජු පුපුරන දාක කියලා. සමහරු අර්ථ දක්වනවා මේ පදපේලීන් අදහස් කරන්නේ මේ කියන සිද්ධිය වෙන්නේ අවුරුදු කාලෙක කියලා. මම ඒකට තවත් අර්ථයක් එකතු කරන්න කැමති. කෝලා ඇවිත් බිත්තර දාන්නේ කපුටු කූඩුවේ. පොඩි කාලේ ඉඳන් මේ කෝල් පැටවුන් රැක බලාගන්නේ තුඩින් තුඩ තබා උන්ට කන්න බොන්න දෙන්නේ කපුටු අම්මා කෙනෙක්. ටික ටික මේ කෝල් පැටවුන් ලොකු වෙනකොට තමයි අර පොඩි කාලේ ඉඳන් ළඟට ගෙනත් කවපු කපුටු අම්මට මේ කෝල් පැටවුන් කෑ ගහන්න පටන් ගන්නෙ. බලය පෙන්වන්න හදන්නේ. ඒත් කවුද කියලාවත් නොදැන තමයි පොඩි කාලේ කපුටු අම්මා කෝල් පැටවුන් ලොකු කරවන්නේ. ඒකත් එක්ක මම අර කියපු කාලවකවානුවත් ගලප ගන්න කැමති. පේනව නේද කොහොමද එක පැදි පෙළකින් කතා දෙකක් කිව්වේ කියලා. මේ පොඩි සමාජය ගැන දන්නේ මොනවද? පොඩ්ඩක් ලොකු මහත් වුණා විතරයි අම්මට සැරවැර දානවා. අයි අහනවා පොඩි උඹ අම්මගෙන් ගේමද ඔය ඉල්ලන්නේ කියලා. ගේම කියන වචනේ භාවිතාව පවා හරිම ගේමක් මට නම්. මෙච්චර වචන හරඹ ඇස්සේ ගේම වගේ එන මොඩර්න් ඒ ඩිරෙක්ට් වචනයක් දාන්නේ අයියාගේ තියෙන මේ නංගිට දැනෙන්න කිවිය යුතු ඒ වගේම අයියාගේ මේ රළු ගතිය පෙන්වන්න. පොඩි උඹ අම්මට ඔහොම කරනවා නම් ඕක අම්මට නෙමෙයි කරන්න ඕනේ. වරෙන් යන්න අම්මව මේ තැනට ඇදලා දාපු මේ සමාජයට කෑ ගහලා මේ දේ කියන්න. යමං ගිහින් බැනපං සමාජයට. පොඩ්ඩිය අම්මා අම්මා මයිතාම වැරදුනේ අපි නිසයි ඇවැරදිද කොම බක්මහේ කෝල් බිජු පුපුරන දාක නංගියේ අම්මාගෙන් උඹ ඉල්ලනවද ගේම තනේ කඩා විසේක පත්තිනි වේනම් අනේ හාමතේ අපි මැරිලායේනම් වනේ පාරන්නේ වන පද විසවීනම් නගේ දැන් යාමන් පඩිපුර කීනිතිය පං මේ අශුද්ධ සමාජයේ ගඳගහන ඕජස ගලන පෙරේත කුණු බව ටිම්රාන් හරි ලස්සන්ට ලියන්නේ ඊළඟ පදපේලි කිහිපෙන්. කෙලෙස් පිරුණු අපේ හිත් කෙලෙස් බරින් නිදහස් කරගන්න හිත සැහැල්ලු කරගන්න
අධ්‍යාත්මික සුවය ලබන්න අපි හැමෝම වගේ පිහිටපත්න තැන තමයි ආගම ධර්මය කියන්නේ. ඒක අදාළ නැහැ ඔයා බෞද්ධද ක්‍රිස්තියානිද හින්දුද ඉස්ලාම්ද නැත්නම් වෙනත් ආගමකද කියන එක. නමුත් පිහිට පතන තැනම අපායක් වෙනවා නම් අපි මොනතරම් අසරණ වෙනවද? ඒ අසරණ බව වචන වලින් කියන්න පුළුවන්ද? මෑයගෙන් අවශ්‍යතා සපුර ගන්න පුද්ගලයන්ගේ නාමාවලියේ එක් විශේෂ තැනක් හිමි වෙන්නේ මේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට. ඔහුට දාණය නැති දාක දාණය වෙන්නේ මෑය. එතකොට ඇය රන් කඳ. පන්සලේ බණ මඩුවේ මේ අම්මට විටින් විට සිද්ධ වෙන පොළොව නූලන අපරාධයට පන්සලේ නොසෙල්වෙන පිළිමවල පවා ඇස් දෙත් වෙනවා. සමාජයේ තියෙන පහළම පන්තියේ ඉන්න මිනිසුන්ව සමාජයේ විසින්ම තලාපෙළලා දාන්නේ හරිම හිත්පිත් නැති විදියට. ඉහළයයි සම්මත සමාජයට මේ පහළයයි සම්මත සමාජයේ ජීවත් වෙන අහිංසකයින් සෙල්ලම් බඩු. මේ අසරණයින්ව පාවිච්චි කරන්නේ පිරිමි පාර්ශ්වයේ විසින් විතරක් නෙමේ ගැහැණු පාර්ශ්වයත් ඒ විදියට මේ අසරණයින්ව පාවිච්චි කරනවා. රත්තරන් යයි තමන්ව හඳුන්වා ගන්නා ගැහැණුන් පවා මේ පල්ලෙහා ස්තරයේ ගැහැණුන් තලාපෙලා දමනවා. හැබැයි එයාලා දන්නේ නැහැ යකඩයි රත්තරණුයි රත්තුනාම ඒවා යකඩද රත්තරන්ද කියලා අඳුන ගන්න අපහසු බව. කාමයෙන් මත්තුණු පිරිමි අවශ්‍යතා ඉටු කරගන්න හොයනකොට මේ ලං වෙන්නේ රෝස මලකටද නැත්නම් ඉටි මලකටද කියලා හිතන්නේ නැහැ. අඳුරු සිතිවිලි වලින් වැසුණු ඒ මනස සැබෑ මලකුයි කෘතිම මලකුයි අඳුනගන්නෙත් නැහැ. යකඩත් එකයි රත්තරණුත් එකයි රෝස මලුත් එකයි ඉටි මලුත් එකයි. පතිනි සලුවලත් ඇත්තුත් තිරි තියෙන සමාජයක උඹ ඇස් ඇරිය විතරයි. මේ වගේ නඹ මොනවද පොඩ්ඩි දන්නේ කියලා මේ අයියා අහනවා. දංකඳ නැතිදාට රංකඳ වී පෙනිලා ලොකු හාමුදුරුවෝ අනකර බණ පද වෙව්වා. මුචලින්දගේ ඇහෙනයි කඳුලක් නැටුවා. අපේ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා. රත්තුණු යකඩ ලොකුරු ගෑනුන් තෙලුවා. මත්තුණු බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා. ඇත්තට ලෝකේ ගැන ඔබ දන්නේද මොනවා? පත්තිනි සලුවලත් ඇත්තුත් තිරි තිබුණා. මේ අසරණ අම්මට ඇගේ ජීවිතයට කතා හදන අය බොහොමයි. ඒත් ඇය ජීවත් වෙන්න ඇගේ දරු පැටව උස්මහත් කරන්න ඇය දරන වීරය අපමණයි. මේක සමාජය දන්නවද? ඇය ගැන කයිකතන්දර හදන හැමෝම බෝසතුන්ද? මේවා කන වැකුණු නංගි මේ පොඩ්ඩි ඇගේ අම්මට ආයි දන ගහලා වඳින්නේ නැහැ, වඳින්න බැහැ කියලා හරි හිතුවක් කාර තීරණයක් ගන්නවා. මේක තමයි අයියගේ මේ කේන්තියට, මේ ආවේගයට, මේ උද්වේගකර ප්‍රකාශනයට පසුබිම් වෙන හේතු කාරණාව. අම්මගේ ජීවිතයත් ඇයට අත්තුණු ඉරණමත් ඊට හේතුත් කියලා දුන්නු අයියා පොඩ්ඩිට කියනවා, පොඩ්ඩි කතන්දර නැතුව වෙනදා වැඳ වගේ අදත් වැඳපන් අම්මට කියලා. කතන්දර එපාවැද පං අම්මට. ස
සාදර බණ්ඩාරයන්ගේ අති විශිෂ්ට ගායනය ගැන වචනයක් නොකිව්වොත් ඒක මම කරන ලොකු අසාධාරණයක්. මුළු ගීය පුරාම වචනාර්ථයන්ට අනුව හඬේ උස් පහත් කිරීම, සියුම් ගායනයන්, රළු ගායනයන් වගේ ගායන තාක්ෂණික උපක්‍රම ඔහු ඉතාම කල්පනාවෙන් හා සූක්ෂමව යොදාගෙන තියෙනවා. ඒකට මේ ගීතා හඬ ලබා දෙන්නේ ඇඟේ හිරිගඩු පිපෙන රිද්මයක්. ගීතෙන් ලබා දෙන සමාජ පණිවිඩය මං කලිනුත් කිව්වා වගේ හරිම ප්‍රබලයි, හරි අවංකයි, හරිම ඍජුයි. මෙවැනි ගීත අපිට සම්පතක්. ඒ නිසා මේ මුල් ගීතය YouTube එකෙන් රසවිඳින්න ලෙස ඉල්ලමින් අදට මම සමුගන්නවා. ගිහින් එන්නම් මම අවිෂ්ක.